සුබ දවසක් සෙන්දනාට. ඔන්න මම ඊයේ කිව්වා වගේම අද ආව මම ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලයේ software engineering උපාධිය සඳහා කොහොමද අපි රෙජිස්ටර් වෙන ආකාරය කියන දේ පැහැදිලි කරන්න මම උඹට ඊයේ වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ එකේ තිබ්බ දේ මම ආයෙ පොඩ්ඩක් කියන්නම්. ඒ තමයි 2021 වසරේ සඳහා ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලය මාගේ software engineering සඳහා සිසුන් බඳවා ගැනීමක් සිද්ධ කරා මේ මාසයේ මුලදී. පස්සේ ඒක closing date ඉවර වුණා. හැබැයි නැවත ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලය තීරණය කළා තිනවා මේ උපාධිය සඳහා සිසුන් බඳවා ගන්න. ඒක නමුත් හොඳ අවස්ථාවක් තිනවා මේ උපාධිය සඳහා ඔගොල්ලෝ රෙජිස්ටර් වුණේ නැත්නම් දැන් ඔය රෙජිස්ටර් වෙන්න පුළුවන් හැකියාව තිනවා. අපි මේ වීඩියෝ එකේ කතා කරමු කොහොමද මේ උපාධිය සඳහා ඔගොල්ලෝ රෙජිස්ටර් වෙන්නේ කියලා. ඒ වීඩියෝ ගැන ඒ ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් software engineering degree ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. හැබැයි මම ලොකුට පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. මොකද මම software engineering degree මොකද්ද කියලා වෙනම වීඩියෝ එකකින් කරා. ඒ වීඩියෝ එක මම උඩ link එකේ දානවා ගිහින් බලන්න. මම මේ වීඩියෝ එකේ තිබ්බ දේවල් පොඩි සාරාංශගත කිරීමක් කරලා මෙතන කියන්නම්. ඒ තමයි මේ software engineering degree සඳහා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් අවම S3ක් තියෙන කෙනෙක්ට මේක රෙජිස්ටර් වෙන්න පුළුවන්. හැබැයි ලිස්ට් උනාට පස්සේ සිලෙක්ෂන් එක්සෑම් එකක් තියෙනවා. මේ සිලෙක්ෂන් එක්සෑම් එක ඔයගොල්ලෝ පාස් වෙන්න ඕනේ. පාස් වුණාම පස්සේ තමයි ඔයගොල්ලන්ට ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලයේ software engineering degree සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒත් එක්ක මේක මේ ගාස්තු මුදල් ගැන කතා කරා. ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලය මගින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ 3න් 1ක් අපි විසින් දරන්න ඕනේ, 3න් 2ක් රජය විසින් දරනවා. එහෙනම් මේ software engineering degree සඳහා සම්පූර්ණ මුදල වශයෙන් යන්නේ රුපියල් 4,50,000ක් සහ රුපියල් 1,05,000ක් වගේ අතර මුදලක් තමයි යන්නේ මේ software engineering degree සම්පූර්ණ ඉවර කරන්න. මේක වසර 4 ක degree එක. ඊට පස්සේ කට්ටිය අහනවා මේක Saturday Sunday කරන්න පුළුවන්ද කියලා. ඒකට මට 50-50 උත්තරයක් තමයි දෙන්න පුළුවන්. මොකද Saturday Sunday කරන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවල මේ software engineering degree practical sessions ඒ වගේම labs වගේ දේවල් සතිය දවස් 5 වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඒව වුණොත් ඔක ජොබ් එකක් කරන කෙනෙක්ට මේ වගේ practical sessions ඒ වගේම labs වගේ දේවල් මග හැරෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට උනන්දුවක් තියෙනවා නම් කෙනෙක්ට මේක කළමනාකරණය කරගන්න පුළුවන් නම් කෙනෙක්ට පුළුවන් තමන්ගේ ජොබ් එක කරන ගමන් මේ උපාධි හදාරන්න. ඒකට ඇතුළට ගියාට පස්සේ වෙන වෙනම ක්‍රම තියෙනවා. කුප්පි වගේ දේවල් වලින් ඒවා cover කරගෙන හැබැයි අමාරුයි. පුළුවන් නම් ඔයගොන්ට ජොබ් එකක් කරන්න නැතුව මේ උපාධිය සඳහා උපාධිය කරන්න පුළුවන් නම් හොඳයි. අපි ජොබ් එකක් කරන කෙනෙක්ට මේ උපාධිය කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩි කට්ටක් ගන්න වෙනවා. මේ උපාධිය සඳහා සිලෙක්ෂන් එක්සෑම් එකක් තියෙනවා. ඒ සිලෙක්ෂන් එක්සෑම් එකේ පාස් වුණොත් තමයි ඔයගොන්ට ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලයේ මේ උපාධිය සඳහා ලියාපදිංචි වෙලා කරගෙන යන්න පුළුවන්. ඒ සිලෙක්ෂන් එක්සෑම් එක ගැන මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්න එක මොකද්ද මොන වගේද වෙන්න ඕනේ කියලා. අපි දැන් බලමු කොහොමද ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලයේ මේ software engineering උපාධිය සඳහා රෙජිස්ටර් වෙන්න කියලා. අපි නයි වීඩියෝ එකට යමු. හොඳයි ඔයගොල්ලෝ මේ ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලයේ software engineering උපාධිය සඳහා රෙජිස්ටර් වෙන්න කලින් ඔයගොල්ලෝ Google එකේ ගිහිල්ලා search කරන්න ඕනේ OUSL කියලා. එහෙම නැත්නම් Open University කියලා ඔයගොල්ලෝ search කරන්න පුළුවන්. මෙහෙම search කරාට පස්සේ ඔයගොන්ට එනවා පළවෙනි ශාස්ත්‍රක විදියට මේ වගේ සයිට් එකක්. ඒ තමයි www.ou.ac.lk කියන. අපි මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. මේක තමයි ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලයේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක හරහා ඔයගොන්ට උගාක් විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගොන්ට පුළුවන් මෙතන කෙළවරේ තියෙනවා apply online කියලා. එහෙම නැත්නම් මේ උඩක් තියෙනවා apply online කියලා. එහෙම නැත්නම් මෙතන study ගියාට පස්සේ මෙතන තියෙනවා apply online කියලා. ඒ වගේ කැමති එකක් ඔයගොල්ලෝ ක්ලික් කරලා මේකට රෙජිස්ටර් වෙන්න යන්න පුළුවන්. මම මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට වෙනම ටැබ් එකකින් ඕපන් වෙනවා online application form කියලා. මේ form එක ඔයගොල්ලෝ නිවැරදිව fill කරන්න ඕනේ. මේකේ තමයි ඔයගොල්ලෝ සම්පූර්ණ details ඇතුළත් වෙන්නේ. ඉතින් මෙතන මේ applicant type කියලා තියෙනවා. මේ applicant type එකෙන් කියන්නේ ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් විදේශ රටක ඉන්න කෙනෙක්ද කියලා. මොකද මේ විදේශ රටක ඉන්න කෙනෙක් කියන්නේ විදේශ ජාතිකයෙක්ට උනත් ලංකාවේ ඉන්නවා නම් ඔහුට උනත් මේ උපාධිය සඳහා ව්‍යාපංච වේලා කරගෙන යෑම හැවස්තාව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍ය මේකේ channel එක උගක් බලන්නේ ලංකාවේ කට්ටියද ඔයගොල්ලෝ ශ්‍රී ලංකා කියලා මෙතන ටික් එක දාන කොහොමත් ශ්‍රී ලංකා කියලා තමයි ටික් එක වැටෙලා තමයි එන්නේ. ඊට පස්සේ මෙතන තියෙන study program කියලා. මේ study program එක යටතේ ඔයගොල්ලන්ට දැනට ශ්‍රී ලංකා විවුර්ත විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සම්පූර්ණ උපාධි පාඨමාලා මෙතන පෙන්නනවා. ඒ කියන්නේ දැනට ලියාපදිංචි වීම තියෙන උපාධි පාඨමාලාට. ඒක ඉතින් මෙතන ඔබට දෙකක් පෙන්නනවා. මාස්ටර්ස් ඩිග්‍රී දෙකක් දැනට ලියාපදිංචි වීම කරගෙන යනවා. ඒත් එක්කම යටින් තියෙන software engineering උපාධිය. අපි මේක තමයි දැන් register වෙන්න යන්නේ. අපි දැන් software engineering උපාධිය click කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන අහනවා ඔයගොල්ලෝ center එක මොන center එක යටතේ ඔයගොල්ලෝ මේ උපාධිය හදාරන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ලංකාවේ සෙන්ටර්ස් ගණනාවක් තියෙනවා ශ්‍රී ලංකා විද්‍යා විශ්වවිද්‍යාලේ. ඒ වගේම මේන් සෙන්ටර් එක විදිහට සලකන්නේ කොළඹ නාවර සෙන්ටර් එක. ඉතින් මම මෙතන සෙන්ටර් එකක් තෝරගන්නවා. උදාහරණයක් විදිහට මම කොළඹ කියලා දාලා සෙන්ටර් තෝරගන්නවා. ඊට පස්සේ මෙතන අහනවා ඔයගොල්ලෝ මොන මීඩියම් එකේ යටතේද මේ උපාධිය හදාරන්නේ කියලා. කොහොම software engineering උපාධිය අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි මීඩියම් තමයි තියෙන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ කොහොමද ඉංග්‍රීසි මීඩියම් විතර තෝරන් තියෙන්නේ. හැබැයි වෙන මොකක් උපාධියක් තිබ්බනම් මෙතන සිංහලත් පුළුවන් කරන්න පුළුවන් උපාධියක්. එතනදී ඔයගොල්ලන්ට මෙතන සිංහල සහ ඉංග්‍රීසි දෙකක් වෙනකොට එතනින් කැමති මීඩියම් එක කොට තෝරගන්න පුළුවන්. මම මෙතන කොහොමද ඉංග්‍රීසි තියෙන්නේ ඉංග්‍රීසි තෝරනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට යටින් පෙන්නනවා ඔයගොල්ලෝ මොන ක්වොලිෆිකේෂන් එක යටතේද මේ උපාධිය සඳහා ලියාපදිංචි වෙන්නේ කියලා. මම කියවන ඕනෑම සබ්ජෙක්ට් එකක අවම S3ක් වෙන එකෙන්ට මේ උපාධිය සඳහා රෙජිස්ටර් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මෙතන ඒක මුලින්ම තියෙන ඒක මම එතන ක්ලික් එකක් දානවා. ඊට අමතරව ඔයගොල්ලන්ට මෙතන වෙන වෙන ක්වොලිෆිකේෂන් මෙතන තියෙන මේ ක්වොලිෆිකේෂන්ස් ඔයගොල්ලන්ට තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ උපාධිය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යටට ආවට පස්සේ තියෙන්නේ අපේ පර්සනල් ඩීටේල්ස් සදාහන් කරන්න. මම මෙතන සාමාන්‍ය ප්‍රශ්න ඩීටේල්ස් ටිකක් සදාහන් කරලා තියෙනවා. ඒක මම ලොකුට කියන්න යන්නේ නැහැ. මම ඊළඟ ස්ටෙප් එකට යන්න. මේක සාමාන්‍ය NIC number එක ඔයගොල්ලන්ගේ මුල අකුරු සමග නම සම්පූර්ණ නේම් එක ඇඩ්‍රස් එක ඊට පස්සේ ඔයගොල්ලන් සිටි එක ඩිස්ට්‍රික්ට් එක මොබයිල් නම්බර් එක මේල් එක ඒ වගේ දේවල් සදාහන් කරන් තියෙනවා. එහෙම සදාහන් කරලා ඊට පස්සේ අන්තිමට ආපහු මෙතන ආවන ඇකඩමික් ඇඩ්මිනිස්ට්‍රේෂන් සෙන්ටර් එක මොකද්ද කියලා එතනත් මෙතන සෙන්ටර් එක සිලෙක්ට් කරන්නේ ඔයගොල්ලෝ මොන ඇඩ්මිනිස්ට්‍රේෂන් සෙන්ටර් එක යටතේ මේක ලියාපදිංචි වෙන්නේ කියලා මෙතන ආපහු දාන්න උඩ දැම්මා වගේ. එහෙම දාලා මෙතන ටික් එකක් දාලා තියෙනවා. හොඳ අපි ඊළඟ එකට ගිහලා බලමු. හොඳ ඊට පස්සේ ඔයගොල්ලෝ අර වගේ පර්සනල් ඩීටේල්ස් ටික ෆිල් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දැක ගන්න පුළුවන්. ඉස්සර ගියාට පස්සේ ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ ෆෝන් එකට සහ ඔයගොල්ලෝ කලින් ෆෝන් නම්බර් එකක් දුන්නානේ. ඒ ෆෝන් නම්බර් එකෙන් ෆෝන් එකට සහ මේල් එකට ඔයගොල්ලන්ට මැසේජ් එකක් එනවා. මේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දාලා. කියන්නේ මේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක තමයි ඔයගොල්ලෝ මෙතන ගහන්න ඕනේ. ගහලා තමයි ඔයගොල්ලෝ මේක සයින් වෙලා ඉස්සරහට යන්න ඕනේ. මතක ඇතුව ඒකින්ද හරි ෆෝන් නම්බර් එක සහ හරි මේල් ඇඩ්‍රස් එක දෙන්න. මොකද ඒ දෙකට තමයි ඔයගොල්ලන්ගේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ශ්‍රී ලංකා විද්‍යා විශ්වවිද්‍යාලය මගේ ඔයගොල්ලන්ට එවන්නේ. ඉතින් මම මෙතන යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ගහනවා. ඊට පස්සේ එම අපි යූසර් නේම් එක පාස්වර්ඩ් එක ගැහුවට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ pending application කියලා application එකක් එනවා. මෙතන තියෙනවා අපිට දැන් මෙතන දැන් කරන්න තියෙන්නේ ඉස්සරහට මේ application එකේ payment එක කරන්න. මේ application එකේ payment එක කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ software engineering උපාධිය සඳහා ඔයගොල්ලෝ register වෙද්දී පොඩි fee එකක් අය කරනවා registration fee විදියට. ඒ fee එක ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන්. මේක ගෙවන්න ඔයගොල්ලන්ට credit card, debit card වගේ ඕනෑම මාධ්‍යයක ඔයගොල්ලන්ට මේ උපාධියේ මේ registration fee එක ගෙවන්න පුළුවන්. මෙතන තියෙනවා අපි තෝරගත්ත උපාධිය Bachelor of Software Engineering කියලා. මේ උපාධිය යටතේ මෙතන තියෙනවා කොහොමද applicant payment කියලා. අපි මේක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් මෙතන Bachelor of Software Engineering උපාධිය සඳහා ඔයගොල්ලන්ට රුපියල් 600ක ගාස්තු මුදලක් අය කරනවා registration fee එක විදියට. මේ ගාස්තු මුදල ගෙවලා තමයි ඔයගොල්ලන්ට මේ උපාධිය සඳහා register වෙන්න ඕනේ. ඉතින් මෙතන make payment අපි යනවා. මේක payment ගියට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ bank deposit එකක් මගින් credit card debit card එකක් මගින් easy cash මගින් mcash මගින් වගේ ඔයගොල්ලන්ට කැමති ක්‍රමයකින් මේ උපාධිය සඳහා ලියාපදිංචි වීමේ ගාස්තු ගෙවන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යා විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් මේ උපාධිය සඳහා අවශ්‍ය ගාස්තු මුදල ගෙවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ මේ දවස්වල ශ්‍රී ලංකා විද්‍යා විශ්වවිද්‍යාලය ඇතුළු සිළුම විශ්වවිද්‍යාල වහලා තියෙන්නේ මේ COVID ප්‍රශ්නයත් එක්ක. ඒකින්ද ඔයගොල්ලන්ට මේ ඔප්ෂන් එක යූස් කරන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ අදාළ ඔප්ෂන්ස් හතරෙන් කැමති එකක් තමයි ඔයගොල්ලන්ට පේමන්ට් එක විදිහට කරන්න වෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්ත මම ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් කියන පේමන්ට් එකට ක්ලික් කරාට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් නම්බර් එක ඔයගොල්ලන්ගේ දාපු නේම් එක මොකද්ද ප්‍රෝග්‍රෑම් එක කියලා සහ ඇප්ලිකේෂන් එකේ amount එක NIC නම්බර් එක academic year එක වගේම ඒ දේවල් පෙන්නනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයගොල්ලන් ඉස්සරහට යනවද කියලා මේ ගෙවන්න උපාධි පාඨමාලාවේ අදාළ ලියාපදිංචි වීමේ ගාස්තු ගෙවන්න ඉස්සරහට යනවාද කියලා. ඔක මෙතන සබ්මිට් කරාට පස්සේ මෙතන වෙනම ඉන්ටර්ෆේස් එකක් ක්ලික් මේ වෙනවා. මේ ඉන්ටර්ෆේස් එකේදී ඔයගොන්ට මෙතන ඔයගොන්ගේ NIC ඔයගොන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක හෝ ඩෙබිට් කාඩ් එකේ එක මාස්ටර්ද වීසාද ඇමරිකන් එක්ස්ප්‍රස්ද කියලා ඔයගොල්ලෝ දාලා ඊට පස්සේ ඒ කාඩ් වල ඩීටේල්ස් දාලා එක්ස්පයර් ඩේට් එක දාලා ඒ ටික දාලා අවශ්‍ය මූලික දේවල් ටික දාගෙන ප්‍රොසෙස් කරන්න පුළුවන්. ප්‍රොසෙස් කරාට පස්සේ ඔයගොන්ට payment එක successful වෙනවා. ඊට පස්සේ payment එක successful වුණාට පස්සේ ඔයගොන්ට එනවා message එකක් ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලය මාගේ ඔයගොන්ගේ mail එකට ඔයගොන් සම්පූර්ණ payment එක කරලා තින්නේ. ඔයගොන්ගේ ලියාපදිංචි වීම කියන්නේ ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලයේ Bachelor of Software Engineering උපාධිය සඳහා ඔයගොල්ලෝ ලියාපදිංචි වීමේ form එකක් ඔයගොන්ට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයගොන් උපාධිය සඳහා ලියාපදිංචි වෙලා නැහැ. ඒ කියන්නේ ඔයගොන් දැන් ශ්‍රී ලංකා විද්‍යුත් විශ්වවිද්‍යාලයේ selection exam සඳහා ලියාපදිංචි වෙලා තියෙනවා. ඔයගොල්ලෝ selection exam එක ඉවරනාට පස්සේ ඔයගොන් එකෙන් තේරුනොත් ඔයගොන්ට ඉස්සරහට කරගෙන යන්න මේකේ වෙනම registration වෙනම ගාස්තු මුදල් ගෙවලා වෙනම procedure එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ register වෙන්න යන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් විශ්වවිද්‍යාලයේ software engineering උපාධිය සඳහා අවශ්‍ය selection exam එකට register වෙන්න තමයි ඔයගොල්ලෝ යන්නේ. ඉතින් දැන් ඔයගොන්ට මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති එක සම්පූර්ණයෙන්ම මේ විස්තර ටික මෙතනදී ඔයගොල්ලෝ මේ විදිහට ගිහිල්ලා payment එක කරන්න බලමු. මම මෙතන payment එක කරන්න යන්නේ. මෙතනින් එහාට ලොකෝ දෙයක් නැහැ. ඔයගොල්ලෝ payment එක කරලා ඊට පස්සේ ආපහු ඔවුන්ගේ අවශ්‍ය කටයුතු කරගෙන යෑම අවස්ථාව විතරයි තියෙන්නේ. ඉතින් අපි මේ වගේ තවත් හොඳ වීඩියෝ කිස්සකට හම්බ වෙනවා. සුබ දවසක්.